ආයිබන් කියලා ඔයගොල්ලෝ පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ සැකින් ගේ මැජික් ට්‍රික් එකක්. ඉතින් ඔයගොල්ලෝ දකින්න දැකලා ඇති මේක අනිවාර්යෙන්ම සැකින් කියලා. සැකින් කියන්නේ කවුද කියලා කියනවා නම් ඇවිල්ල එකක ඔය virtual effect හදලා ගොඩක් කලාට YouTube දාලා එයාගෙන් පස්සේ තමයි මේ අපි දැන් අපි කරන වගේ මේ එක එක screen වලින් එළියට එන ඒ වගේ effect YouTube එකේ හැදෙන්න පටන් ගත්තේ ඒ නිසා කියලා කිව්වත් හරි. ඉතින් කොහොම හරි එයාගේ එක එයාගේ කියන්නේ එයාගේ එක වීඩියෝ එක දින මොන්ටගෙන් එළියට ඇවිල්ලා ඒක එළියට එන වතුර කෝප්පයක් අරගන්නවා. ඉතින් මම ඒක ගොඩක් කාලයකට කලින් බලපු එකක්. ඉතින් ඒ කාලේ මම edit ගන්න දන්නේ නැහැ. කොහොම වුණත් මම ඒක හදපු විදිහ කියන්නේ Google කරලා බැලුවා. එතකොට මට හම්බෙච්ච විදිහක් තමයි මේක. ඉතින් මම මේක අද try කරන්න යන්නේ. ඇත්තම අද කියන්නේ මම මේ කලින්ද ඒ කියන්නේ මේ වීඩියෝ එකට මම කලින් එක රෙකෝඩින් කරා. ඒකෙන් මම try කරලා බැලුවා. ඇත්තට මේකෙදී උනේ මේ වීඩියෝ එකේ audio එක record වෙලා නැහැ මොකක් හරි නිසා. ඉතින් මම ආපහු record කරනවා දැන්. හරි, අපි එහෙනම් මේක පටන් ගමු. ඉතින් මේක පටන් ගන්න අපිට ඕනේ පළවෙනියටම පොඩේ මේ ආඩර් නැහැ. අපි අලුතින් පටන් ගන්න ඕනේ. ඉතින් මේ delete කරන්න. හරි, අපිට ඕන වෙනවා footage දෙකක්. එකක් මේ විදිහට අපේ character එක හිටන් ඉන්නම එක empty background එකකට ඕන දැනග වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉස්සරහින් ගම් පෙට්ටියකට මොනවා හරි තියලා ඒකට green cloth දැක් කරේ කොළපාට කොළයක් හරි අල්ලවල ඒක උඩින් අපේ ඒ අපි මොනරෙන් එළියට අවිල්ල ගන්න object එක අපි එනම් කෝප්පයක් ගන්න කියලා. එහෙනම් කෝප්පය සෙල්ලම් බඩුවක් ගන්නවා. මගේ වගේ සෙල්ලම් බඩුවක් ඕගොල්ලන්ට තියන්න පුළුවන්. ඒක ඉවරලා අපේ character එක අර මේකට උඩින් අත දාලා අපේ අර ඔබ්ජෙක්ට් එක කියන්නේ සෙල්ලම් බඩු මොන හරි එක ඇතුළට ගන්න එකක්. ඒ විදිහට අපි ඒ footage එක shoot කරන්න ඕනේ. ඊළඟ එකට අපිට sorry මම අත වැදිනවා වගේ. ඉතින් ඊළඟ එකට අපිට ඕන වෙනවා එයා එළියට එන්න. එළියට එනකොට TV එක හරි monitor එක හරි video එක. ඉතින් මම මේකට නම් ගත්තේ Google කරලා මේ monitor කියලා Google කරලා මම photo එකක් ගත්තේ. මේ මට කම්මැලි නිසා නැත්තම් ඔයගලන්ට පුළුවන් මේක shoot කරන්න. මේකට ඔයගලන්ගේ තව character එකක් ඉඳගෙන ඉන්නවා එතන. මේ ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි, ඉතින් අපි දැන් වැඩි පටන් ගමු. පළවෙනිම අපි කරන්නේ අපේ මෙන්න මේ ඇතර මේ දාගන්න පිළිවෙලක් නැහැ. මම මේ විදිහට අපේ මේ අර මං කිව්ව අයිඩි දෙන්න සද්ද අඩු කරන්න. හරි, අපේ මෙන්න මේ කැරක්ට් එක අර ඔබ්ජෙක්ට් එක ගන්න වීඩියෝ එක. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ විදිහට අපි ගෙනල්ල එක අපිට ඕන් ටික විතරක් කට් කරලා ගන්න. ඉතින් ඕගලන්ට කියන්නේ ඕගලන්ට තේරෙනවනේ කට් කරගන්න විදිය රේස ටූල් එක. ඉතින් ඒක ගැන දැන් නැත්නම් මම කලින් වීඩියෝ එක බලන්න. කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙන කොහොමද ඒක කරන්න කියලා. සහ හරි, ඊළඟට තමයි මේ මම ඕගලන්ට වෙන්නන මේ වීඩියෝ එක කරන්න අපි ලයිට් මම ලයිට් ගැන කොච්චර දුවක් වින්දද කියලා. හරි, දැන් ඕගලන්ට පේනවා ඇති අපේ කැරක්ටර් එක මේ විදිහට. මෙතන සොෆ්ට් බොක්ස් එකක් තියෙනවා මං හදපු. හරි, දැන් මෙන්න තියෙනවා මේක මේ අපේ footage එක. ඊට පස්සේ අපි කරන්නේ මේක දැන් මෙන්න මේ timeline එක නේ. timeline එක මෙන්න මේ layer එකනේ තිබෙන්නේ. ගෙනි යටම layer එකේ ඒක උඩ layer එකට ගෙනියනවා. ගෙනියලා මෙතන අපේ monitor එකේ footage එකේ යට layer එකට ගෙනියනවා. ඇත්තටම දැන් මම මේ කරගන්නේ ඕගොල්ලෝ කරගන්න මොන්නේ නැහැ. දැන් ඕගලන්ගේ යට image එකේ අපි හිතමුකෝ ඒ කියන්නේ ප්‍රමාණය scale එක වෙනස් කියලා. ඒ කියන්නේ aspect ratio එක වෙනස්. දැන් මේකේ තියෙන 16 නමේ ඒත් මේකේ තියෙන වෙනම aspect ratio එක. ඉතින් එතකොට අපි මේක scale එක වැඩි කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම කරන්නේ මෙතන පොඩ්ඩක් මේ උඩුලේ එක පෙන්වන්නේ එක නැති කර ගන්න. බලන්න මේ ඇහක් වගේ තියෙන උඩු click කරලා ඒකල වෙන මම මෙතන scale වලට ගිහින් මේක lock කරගන්න. ඇත්තටම ඔයගලන්ගේ මේ මෙහෙම ප්‍රශ්නයක් නැත්නම් ඔයගලන් මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙහෙම වුණොත් ඔයගලන් මේ වගේ කරගන්න පුළුවන්. හරි, දැන් ඔන්න අපේ වැඩෙන් ගොඩක් දුරට ඉවරයි. කියන්නේ ඒ කියන්නේ ගොඩක් අපි නැහැ, එහෙම නැහැ. හරි, ඒ කියන්නේ ගොඩක් ඉවර ඇත්ත මොකද? මොකද මෙහෙම ලොකුවට මේක කරන්න දෙයක් නැහැ. ඒක ලෙවල් මෙතන මෙතන යට මෙතන දින අපේ මේ කැරක්ටර් එකේ ඉන්න ලේ එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන ඔපැසිටි වලට ගිහින් මෙන්න මේ 100% කියලා තියෙන එක මෙන්න මේ විදියට 32 27 17 9 ඔය විදියට ඔයගලන්ට මේක හර විනිවිද පේන ගන්නටම අඩු කරගන්න. අඩු කරගෙන මෙතන මෝෂන් වලට ගිහිල්ලා මේක පොඩි කරලා ලොකු කරලා ඔයාලගේ මොන්ටරේ ගන්න සෙට් වෙන්න මේක හදා ගන්න ඕනේ. අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයාලගේ මොන්ටරේ බෙසල් එකට ග්‍රීන් ස්ක්‍රීන් එක ඇල්ලක් එන්න ඕනේ. එහෙම නැත්තම් වැඩේ අවුල් යනවා. හරි, මං හිතනවා මේ ගන්න හොඳයි කියලා.
ඒකල්ල මම කරන්න මෙතරින් ඔකළ දන්න ඇති අපි මාස්කඳ කන්න කිසි මේ කැරගෙන වෙල ම මාස්කයක් ඇඳ ගන්න පලටම දැන් මම මේ අරන් තියෙන මොන්ඩ්‍රේ ෆුටේජ් එකේ තියෙන බෙසිල්ලස් කොන්ටැක්ට් එක නිසා මම මේ විදිහට ඇඳ ගන්නවා ඔයගලගේ බෙසිල් තියෙන ගන්න ඔයගල අරන් තියෙන ඔයගල ඒ විදිහට ඇඳ ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකල්ල මෙතන පහලට අරගෙන අපේ ඔබ්ජෙක්ට් එක තියෙන තැන ඇඳ ගන්න ඔයගලන්ට පුළුවන් නම් මේක ඔබ්ජෙක්ට් එක ෂැඩෝ එක පොඩ්ඩක් හිටින්න ෂූට් කරන්න ඉතින් ඒක ලේසියි නැත්නම් එහෙම බැරි වුණොත් ෂැඩෝ එක කොහොමද මේක ඇඩ් කරගන්නේ කියලා මම කියන්නම් හරි මේ විදිහට අපි ඇඳගෙන යන්න පුළුවන් හරි ඔන්න අපි වැඩි කරා ඒකල් වෙලා අපි ආපහු කරන්නේ මේ ඔපැසිටි වලට ගිල්ල එක ආපහු 100%ක් කරන එක දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන ඉෆෙක්ට් වලට ගිහිල්ලා අල්ට්‍රා කී අපි ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කර අයින් කරන්න ප්‍රීමියර් වල පාවිච්චි කරන ප්ලගින් එක ඉතින් ඒක මේ විදිහට ඩ්‍රැග් කරලා අපේ ෆුටේජ් එක මේ වගේ ඩ්‍රොප් කරගන්න පුළුවන් ඒකල් ලෙවල් අපිට පුළුවන් එතන පහල තියෙනවා කලපික එකක් ඒ ගෙනිලා මෙන්න මේ කොළපාට වල ක්ලික් කරන්න. හරි. දැන් ඕගලන්ගේ කොළපාට ග්‍රීන් ස්ක්‍රීන් එකේ රැලි මුකුත් නැහැ. දැන් හොඳට ලයිට් එලා තියෙනවා. ඇත්තට මේ ඕගලන් පිටින් මෙතන සුදු හේවණල්ලක් වගේ තියෙනවා. ඒ මුකුත් හිටින්න නැතුව ගන්න කීවේ. හැබැයි එහෙම නොවුනොත් ඕගලන්ට පුළුවන් මෙතන මැට් මොකක්ද ඒකේ තියෙන්නේ. ඒකේ අන්තිම එක මෙන්න මේ විදිහට ටිකක් වැඩි කරන්න. එතකොට ඒක හරියනවා. හැබැයි ඕගලන්ගේ ෂැඩෝ එක මකන්න එපා. එහෙම වුණත් ඒක අපරාධී. ඉතින් එහෙම ඕගලන්ගේ ෂැඩෝ එකක් ඇත්තට මේකේ නැත්තම් ඒ කියන්නේ අපි හිතමු ඔයගලන් ෂැඩෝ එකත් එක අයින් කරන්න වෙනවා කියලා. එහෙම වුණොත් ඔයගලන්ට ෂැඩෝ එකක් හදා ගන්න පුළුවන්. මේක රයිට් ක්ලික් කරලා නිව අයිටම්ස් වලින් මෙතන කලර් මැට් ගිහිල්ලා ඒකේ මෙතන දැන් අපි ෆුටේජ් එකේ තියෙන FPS ගන්න තමයි මේක තියෙන්නේ. ෆුටේජ් එකේ තියෙන ප්‍රමාණයට ඒකල මේක ඕකේ කරලා මෙතන කලර් එක බ්ලැක් දොරන්න. කලර් මැට් ඕකේ. හරි. ඒකල් ලෙවල අපි මෙන්න මේ දෙක මැදට ගෙන මේ අපේ ෆුටේජ් දෙක මැදට මේක ගෙනල්ලා මේ විදිහට දාගන්න. දාගෙන ඉවර වෙලා අපේ මෙතන තියෙන්නේ අපි පොඩි ඒ ෆුටේජ් එක සිලෙක්ට් කරගෙන ඉන්න ඉස්සෙල්ලම. ඒකල්ල වෙලා මෙතන මාස්ක් ටූල් එකෙන් අපේ කැරක්ටර් එකේ ෂැඩෝ එක තියෙන විදිහට ඕගලන්ට පුළුවන් මාස්ක් එක ගන්න. ඇත්තට මේ මාස්ක් අඳින වැඩි දෙනා මට එඩිටින් වල තේරෙන්නේ කියන්නේ මේ ගන්න රවුමඩ මාස්ක් අඳින වැඩි දෙනා මට තාම තේරෙන්නේම නැත්තේ. ට්‍රයි කරාට ඒක හරියන්නේම නැහැ. හරි දැන් ඔයගොල්ලෝ පේන ඇති මෙතන කළු පාට ලොකු නිකන් ඩොට් එකක් එකක් තියෙනවා. ඉතින් එහෙම තියන්න බෑ. ඉතින් අපි මේක කරන්නේ මාස්ක් ෆෙදේක මේ විදිහට වැඩි කරගෙන යනවා. එතකොට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කළු පාට පොඩි මේකක් වගේ හිටිනවා. ඉතින් ඒකෙන් අපේ කැරක්ටර් එක පොඩි ෂැඩෝ එකක් වගේ එකක් එනවා. ඉතින් ඔන්න බලා ගන්න දැන්. දැන් මෙතනින් එහාට අපිට ඒක ඕනේ නැති නිසා මම මෙතනින් එහාට ඔය මෙතනින් එහාට ඒක නැහැ. ඉතින් ඒක එක පාට අයින් වෙලා යනවා. ඉතින් එහෙම නැතුව ඒක පොඩ ෆේඩ් වෙලා අයින් වෙන හදා ගන්න පුළුවන්. ඒ ගැන මම කලින් වීඩියෝස් කරලා දිනවා. කොහොමද මම මේක මෙදෙන්න දාන්න යන්නේ නැහැ. මොකද මගේ එක ෂැඩෝ එක ඔයගලන්ට පෙන්නන්න මගේ පොඩි වල ෂැඩෝ එක තියෙන ඉතින් ඒ නිසා මම හිතනවා මට ඒක අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. මොකද මගේ ෂැඩෝ එකත් එකම ෂූට්ලා තියෙන නිසා. හරි ඉතින් මෙච්චර තමයි අපිට කරගන්න තියෙන. හැබැයි මම ඔයගලන්ට පොඩි දෙයක් පෙන්නනවා. ඔයගලන් ග්‍රීන් ස්ක්‍රීන් එකේ රැලි වගේ තිබ්බොත් ගොඩක් දුරට ඔයගලන්ට මෙන්න මේ වගේ වෙන්න ගනි. ඉතින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මට වුණා වගේ වෙයි. නැත්තම් හරි එච්චරයි. වෙනද වීඩියෝස් අරන් දිගනයි. ඉතින් ගිහින් එන්න තව වීඩියෝ එකකින් හම්බෙමු. ගුඩ් බයි.